ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහල ලෝකෙට ගෙනියන්නට කැඳවුම් ලැබුවෝ ඇලවිල් ලැබුවෝ කෙනෙක් තමයි
හැබැයි ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මොකද එක පවුලකට පිරිමි ළමයෙක් උපදිනවා කියන එක ඒ අම්මගේ තාත්තා විතරක් නෙමෙයි, ඒ අම්මගේ තාත්තායි වඩා බලපාන්නේ පරම්පරාවට. බලපාන්නේ පරම්පරාවට. අද විශේෂයෙන් තුලම කියනවා අටවැනි දවසේ ධර්ම වේදන පිළිවෙල වෙලාගෙනේ මේ අම්මයි තාත්තා ඉන්නේ දරුවන්ට නමක් කියන්නේ. විශේෂයෙන් තුල කියනවා අසල්වැන්න වැදෑය තමයි සකලෙස් කියන නම මේ දරුවන්ට දෙන්නේ. ඒ හැමදේම පැහැදිලි. පිරිමි ළමයෙක් උපදිනවා කියන එක පරම්පරාවකටම බලපාන දෙයක්. අම්මලයි තාත්තයි වඩා ආදර වෙන්නේ මේ අසල් වැසියෝ නෑ නෑ. හැබැයි සුබෙන්දුනි කියනවා නැහැ සකලෙස් කියන නම නෙමෙයි ඕක දෙන්නනේ ජොහන් කියන නම. සුදුසු විශේෂය තුල මේ කියන වචන වලින් බලක් දෙනවා කියන්නේ එසේ නොවේ. ඔබ ජොහන් යන නාමයට අභිලෙඛයයි සුබෙන්දු කියන්නේ නෑ නෑ කියන ඔබේ නෑ මේ ඇත්තෙන් නැද හරි අනිත්‍යක විදියට තමයි විශේෂ කියනවා හැන්නේ. හැබැයි මේක අනිත්‍යක වෙන්න නම් බෑ. මොකද පරම්පරාවේ නෑදෑයෝ තමයි ඒක කියලා නම කියන්නේ යන්නේ අම්මා කියනවා ඒ නම නෙමෙයි කියන්නේ වෙන්න අර වචනේ කියනවා නම් නෑදෑයෝ ටික ගේව ඉල්ලනවා. එහෙම නෙමෙයි මේ පරම්පරාවේ කිසි කෙනෙක් ජෝහන් කියන නම නැහැ කියන්න ඕනේ නේනම. පල්ලියට වෙන්නේ නැති නෑදෑයෝ අර කෑම කවුරුත් කෙනෙක්ම
සත්ත බන්ද නෑරහාට වී අරපි පවගේ ගන්න යනවා. ඇයි එයයි අකිටවා මේනගේ සේලසේෙන් නෙවෙයි සමාජය හම බලවේගෙන වඩා තොට වහන්සගේ බලයක්‍යාකවේගෙනා බලවන්තයි කියලා එයා ඇතිරුම් ගන්නවා. එතිතලා විතරින් කලාම තොට වහන්සගේ හස්සය ඔහු කෙරෙහි ක්‍රියාක කරවායි කියලා කියනවා. ප්‍රවාද සහෝද සොඳන නිමනා අපි මේ කරුණාකර තුන සත්‍ය විශේෂයෙන් දානිතේ ජුබිලියක් සමරන්න සූදානම් වෙනවා. මේ මොහොතේදී අදවකට කතා කරලා බලන්න. අපි අපේ බිතුලෝ කියන අපේ අදවකට කතා කරලා බලමු. මම මොකදද ඉන්නේ කියන එක. තවම අපේ සමාජයේ ඉන්න ඉල්ලි පිටු කරලා එයියන්ගේ ඉල්ලීම පැත්තකට දාන කෙනෙක් දෙයක් නැත්නම් සමාජයේ ඕන දෙයක් වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ජීවත් වෙන්න උදාහරණ ජීවිතේ මුල් වෙන දෙන කෙනෙක්ද මේ ප්‍රශ්නේ ඔබම යහන් කරනවා. ඔබ තමයි යාළුවා කවුරු කෙසේ ජීවත් කොළ විදියට ක්‍රියාත්මක වුණත් ස්වාමීන් වහන්සේට අනුව ක්‍රියාත්මක වෙන්න උදාහරණගේ හස්තය ඔබයි මමයි තුළ ක්‍රියාත්මක වෙනවා එකදවල් මානයි. ඒ උදාහරණගේ හස්තේ ක්‍රියාත්මක වෙන්නේ සුදාපේන වහන්සේ ඔබ බාහුව මෙහෙවලා නාම ස්වාමීමාව දෙවියන් පිළිගන්න මුළු සමාජයක් සූදානම් කරන්න තෝරගත්ත වගේ ඔබමයි මාමයි තෝරගන්න කරා සහස්සගේ මහා ආදරය ප්‍රකාශ කරන්න. සහස්සගේ ආදරය ප්‍රකාශ කරන්න තෝරගන්න ලැබීමට වඩා වෙනත් යහපතක් වෙනත් වාක්‍යයක් වෙනත් භාවනාවක් ඔබට මන මේ ලෝකේ හම්බෙයිද? අපි ඕක කල්පනා කරමු. සර්වහස්සගේ ශක්තිය ලබමු. සහස්සගේ විශ්වාසය තියමු. බැලුව බැලමන ප්‍රශ්න ගොඩක්. නමුත් පිළිතුරක් වහන්සේමයි උන්වහන්සේ දැස්සේ. අපි උන්වහන්සේගේ වචනයට අවනත වෙtti උන්වහන්සේ මරැස්සේ උන්වහන්සේගේ ආඥාවන් තුළ ඔබව මහව මෙහෙවන්නට බලවත් කරන්නට ශක්තිමත්